කලා ලෝකයේ තුල සිටින ජනකාන්ත ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශලිනි තාරකා කියන්නේ. එක්තරා නාලිකාවක පවත්වන රූප රාජිනී තරගයක් ජයග්‍රහණය කිරීමේ අහම්බෙන් කලා ලෝකයේත් එක්ක අත්දැල් බැඳ ගන්නා ශලිනි මේ විදි විශිෂ්ට ටෙලි නාට්‍ය රසකට සේ රංගන දායකත්වයේ ලබා දී අවසන්. ඒ වගේම මේ දිනවල බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගෙන විකාශනය වන කියා දෙන්න ආදරේ තරම් කියන ටෙලි නාට්‍ය ස්නේහා මිස් කියන චරිතය හරහා අය ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණා. අයවිසින් රංගනයෙන් දායකෝ ටෙලි නිර්මාණ අතර ගිරිදේවි අඩෝවාදී නිර්මාණයන් විශිෂ්ට නිර්මාණ ලෙස සම්මානයන්ගෙන් පවා පිදුම් ලැබුවා. ශලිනි කියන්නේ කොයිතරම් විශිෂ්ට රංගන ශිල්පිනියක්ද කියනවා නම් විතකේ අවුරුදු ගණනාවක් තුළ කලා ලෝකයේ අලුත් නොවුණු වර්තාවක් අලුත් කරන්නට පවා සමත් වුණා. ඉතින් මේ දක්ෂ රංගන ශිල්පිනියගේ අලුත්ම තොරතුරු ගැන ඇය කියන්නේ මේ විදිහටයි. මේ දවස්වල නම් අනිත් දවස්වලට වඩා ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. Tamanṭama කියලා ගයක් හදාගන්නක හෝ ගයක් ගන්න එක හැමෝටම තියෙන හේනයක්. ඉතින් මාත් අලුතින් ගයක් ගත්තා. කාලයක් තිස්සේ හිතේ තිබුණු ලොකු සිහිනයක් තමයි මේ විදිහට සැබෑ කරගත්තේ. කලාකරුවන්න විදිහට මේ දවස්වල අපිත් ප්‍රෙෂර් එකකින් තමයි ජීවත් වෙන්නේ. මගේ පෙර පිනකට වගේ කලා ශාස්ත්‍රය තුල වැඩ අඩුුනේ නම් නැහැ. මේ දවස්වල හැමෝම කතා කරන කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය ස්නේහගේ චරිතය තමයි කරන්නේ. මේ චරිතය මගේ සැබෑ ජීවිතයත් එක්ක ටිකක් සමානයි කිව්වොත් හරි. මගේ ඇත්ත ජීවිතයේ සිදුවුණු යම් දේවල් නිසා මටත් මේ වගේ චරිතය තරමක් සාමාන්‍යයි කියලා දැනෙනවා. ඒත් මම එකම දෙයක් මැත්තෙම කාලය වැය කරන්න කැමති කෙනෙක් නෙවෙයි. රංගනය තුළ මම නැවතත් ආදරවන්තයෙකු චරිත කරනවා. ස්නේහ කියන්නේ ආදරය හොයන ආදරය දෙන්න කැමති තරුණියක්. සැබෑ ජීවිතේ නම් තාම ආදරය ගැන මං හිතලා නැහැ. එහෙම ආදරය කරනවා නම් ඒ වෙනුවෙන් කාලය වෙන් කරන්න ඕනේ. දැන්ට තියෙන කාර්ය බහුලත්වයත් එක්ක විවාහයට දැම්ම ඉක්මන් වෙන්නේ නැහැ. අනිත් එක අපේ ජීවිතේට ඉරණම් කාර්යයක් එන්න ඉන්නවා නම් කොහෙ හිටියත් ඒක නැනවා. ඉතින් මම හිතන්නේ මටත් කොයි හරි එහෙම කෙනෙක් ඇති. විවාහ වෙනවට වඩා විවාහ වුණාට පසුව ආදරය කරන එක හොඳයි කියලා දැන් හිතනවා කියලායි ඇය පවසන්නේ. ඒ වගේම පසුගිය දිනක ඇය ගොඩක් ආදරය කරන ඇගේ සොරතලා මෙලොව හැරගෙන තිබුණා. ඉතින් ඒ පිළිබඳ ඇය වීඩියෝවක් වගේ මේ විදිහට ප්‍රේක්ෂකයන් හට පැවසුවා. මම අදාව කැලණි පන්සලට. වෙනදාට කැලණි පන්සලට එන්නේ හිත නිවා ගන්නයි. මොකක් හරි ප්‍රශ්නයක් තියෙද්දි එහෙමත් නැත්නම් මොකක් හරි විශේෂ අවස්ථාවක එහෙම නැත්නම් බුදුන් වදින්න. මම කතෝලිකුණත් බුදුන් වදිනවා. අද මම ආවේ විශේෂ හේතුවක් නිසා. මගේ පළවෙනි බවුවා රෙස්ලි එයාට අවුරුදු 12යි. එයා අද උදේ නැති වුණා. ඉතින් මට ඒකට හරිම දුකයි. ඉතින් සත්තුන්ට ආදරය කරන සත්තුන් ළඟින් ඉන්න අය දන්නව ඒ හැඟීම මොන වගේද කියලා. මම අද ආවේ එයා වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරන්න. එයා වෙනුවෙන් පුංචි දානයක් දෙන්න. බුදුන් වැඳලා යන ගමන් පාරින්න අසරවෙච්ච බවුවන්ට එයා වෙනුවෙන් බත් ටිකක් කන්න දෙන්න තමයි අද මම පාරට බැස්සේ. ඉතින් බුදුන් වැඳලා එයා හොඳ ආත්මයකට යන්න කියලායි මම මේ ප්‍රාර්ථනා කළේ. ඒ වගේම ඇය ඇගේ YouTube නාලිකාවට මෙම වීඩියෝ එකතු කරලා තිබ්බේ එයා වෙනුවෙන් කරපු පින්කම කියලා. ඒ වගේම ශල්නිගේ ආදරේ ඒ බවුවා කියලායි ශල්නිගේ යාළුවෝ කියන්නේ. ඉතින් අපි ඇගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා කියලා හදවතින්ම සුබ පතමු.